Hello everyone. අදාපි කතා කරන්න යන්නේ පුති මෙන්න මේ අදහස තියෙන වාක්‍ය ටිකක් අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. හරි. ඒ කියලා කියන්නේ පුති යම් කිසි ක්‍රියාවක් කරනවට කරනවා කියන අදහසින් වාක්‍ය කියන්නේ කොහොමද? අපි ඕක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී සහ සිංහලෙන් කතා කරද්දී කතා කරන වාක්‍ය ටිකක්නේ. දැන් මේ වාක්‍ය ටික බලන්න. මම ඔයාලට ආදරේ කරනවට කරනවා. මම මේක කරනවට කරනවා. මං එනවට එනවා. මම මේ රස්සාව කරනවට කරනවානේ. මම මේ අද එන වටේ එනවා. හරි. මම මේ යන වටේ යනවා. අපි ඔන්නේ වගේ අදහස තියෙන වාක්‍ය අපි සාමාන්‍ය නිතරම වාගේ කියනවා. ඉතින් අද අපි බලන්න යන්නේ ඒ වගේ අදහස තියෙන වාක්‍ය ටිකක් අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියන එක ගැන. හරි. අපි බලමු. දැන් මේ බලන්න. මම මේක කරනවට කරනවා. අපි මේ අදහස ගන්න පුති පාවිච්චි කරන පොඩි පැටර්න් එකක්. මෙන්න මෙහෙම. මොකද්ද වචනිය? For the sake of. මේ for the sake of කියන වචනේ පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ අදහස, ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරනවට කරනවා කියන අදහස අපිට ගන්න. අපි කොහොමද මේක වාක්‍යයකට එකතු කරගන්නේ? මේ බලන්න. මම මේක කරනවා. අපි ඒක කියන්නේ කොහොමද? I do this. මම මේක කරනවා. එහෙනම් දැන් අපි හදන්නේ අර කරනවට කරනවා කියන අදහස මේකට එකතු කරගන්න. අපි එකතු කරගත්ත අන්නර වචන for the sake of. දැන් තියෙන පුතේ මෙන්න මෙතන තියෙන ක්‍රියාපදය අරගෙන එයාව ing form එකකින් එකතු කරගන්න. බලන්න. I do this for the sake of doing. තව ක්‍රියාපදයක් අපි අරන් බලමු පුතේ මෙහෙම. මම මේ එනවට එනවා. මම එනවා කියලා කියන්නේ කොහොමද පුතේ? I come for the sake of coming. මම මේ යනවට යනවා. I go for the sake of going. හරි. අන්න ඒ වගේ අපිට පුළුවන් මෙන්න මේ පදය පාවිච්චි කරලා වාට අර අදහස කියන්න. හරි. මම මේ රස්සාව කරනවට කරනවා. I do this job for the sake of doing. හරි. මං ආදරේ කරනවට කරනවා. I love for the sake of loving. right ඔන්නේ වගේ අදහස් තියෙන විදිහට ඔයාටත් පුළුවන් මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරලා අදහස් කියන්න. හරි. එහෙනම් ඔය try කරන්න මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරලා ඔයාගේ වාක්‍යයත් සරලවම කියන්න. right. එහෙනම් අපි next video එකකින් හම්බෙමු. right. goodbye.